සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ ඒ එක්ව සිටින්නේ සදහන් සරණ අන්තර්ජාල මාධ්‍ය භාවනා සහ බෞද්ධ උපදෙස් වැඩසටහන් මාලාව සමග. මේ වැඩසටහන් මාලාව මේ ආකාරයෙන් පවත්වන්න ලැබිලා දැනට මම හිතන්නේ වසරක පමණ කාලයක් වෙනවා. බොහෝ දෙනෙක් මගෙන් මට ස්තුති ප්‍රශංසා කරනවා මේ වැඩසටහන දිගීර්ඝ වශයෙන් පවත්වාගෙන යාම ගැන. විශේෂයෙන්ම සඳහන් සරණ වැඩසටහනට, මේ අන්තර්ජාල බෞද්ධ වැඩසටහනට නොයෙකුත් ප්‍රශ්න රාශියක් මේ වෙනුවට යොමු කරලා තියෙනවා. මේ වැඩසටහනේ අරමුණු, අභිමතාර්ථ සහ එහි ගමන් මඟ පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති මා නිතරම මතක් කරන දෙයක්. සඳහන් සරණ කියන්නේ මුදල් රැස් කරන වැඩසටහනක් නෙවෙයි, මුදල් වියදම් කරන වැඩසටහනක්. කිසිම කෙනෙකුගෙන් සතපහක මුදලක් අද වෙන විට 2011 වසරේ සිටම සඳහන් සරණ වෙනුවෙන් එකතු කළා නැහැ. ඒ වගේම ජාතින් අතර ભેද ඇති කරන වැඩසටහනක් නෙවෙයි, ජාති ભેද තියෙනවා නම්, ආගම් ભેද තියෙනවා නම් ඒක දුරු කරන වැඩසටහන. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම සඳහන් සරණ අරමුණු කරගන්නේ මා කලින් උපතක් කරා වගේ ත්‍රිවිධ බෝධිය. ඒ කියන්නේ බුද්ධත්වය, පස්සේක බුද්ධත්වය සහ අරහත්ය, ඒ පතන පින්වතුන්ට ඒ ගමන යන පහසු කර දීම. ඒ වගේම ත්‍රිවිධ සාසනය. ඒ කියන්නේ පරයත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ සාසනය ආරක්ෂා කර දීම සහ ප්‍රවර්ධනය කිරීම තමයි සදහන් සරණේ ඊළඟ ඉලක්කය. සදහන් සරණේ තුන්වෙනි ඉලක්කය තමයි අද වෙන විට ඔබ දන්නා දෙයක්, මේ කරුණු පැහැදිලි කරලා තමයි ඊළඟ ඉලක්කය අපිට කියන්න සිද්ධ වෙන්නේ. අද වෙන විට මෙරට පාලන තන්ත්‍රය අතිවිශාල අවුල්වලට සහ ගැටලුවලට මුහුණ පාලා අද වෙන විට පාලන තන්ත්‍රයේ බිඳ වැටීමේ ආසන්න තත්ත්වයක පවතින්නේ. අන්න ඒ අවස්ථාවේදී සදහන් සරණ මේ පාලන තන්ත්‍රයක් නිවැරදි මගට ගන්නේ කොහොමද කියන ඒ පණිවිඩය ජනතාව අතරට උදාහරණින් පවතිනවා. එහිදී අපි සදහන් සරණෙන් අපි කරන්නේ මොකද්ද? බෞද්ධ පාලන තන්ත්‍රයක් කියන්නේ බෞද්ධ පාලන තන්ත්‍රයක් වෙත යා යුත්තේ කොහොමද? බෞද්ධ පාලන තන්ත්‍රයක් කොයි ආකාරයෙන්ද පවත්වා ගන්නෙ කියන කරුණු තමයි අපි ජනතාවට මෙහිදී මුදා හරින්නේ. එතනදී සදහන් සරණ වැඩසටහන් තුළින් අපි 2012 සිට මතක් කළා ජනප්‍රවාදයක් පවතිනවා. දියසේන නම් වූ අති දක්ෂ බෞද්ධ නායකයෙක් මේ ලංකාවට පහළ වෙලා මේ ලංකාව දැනට වැටි තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්නවා කියලා. ඒ අනුව අපි නැවතත් 2017 වර්ෂයේදී එම අනාවැකි සම්බන්ධ විශ්ලේෂණයක් කරා. ඒ විශ්ලේෂණ තුළින් අපි පෙන්වා දුන්නා අද වෙන විටත් ඒ දියසේන නම භාවිත කරමින් ඒ දියසේන චරිතයට පණපවන්න කැමැත්තෙන් කිහිප දෙනෙක්ම සිටිනවා කියලා. ඒක අපිට සන්තෝෂට කාරණයක්. ඒ අනුව ඒ දියසේන චරිතයට පණපවන්න කැමති පින්වතුන්, ඒ වගේම ඒ චරිතය තුළට දැනටත් බැසගෙන ඇති පින්වතුන් අති විශාල ප්‍රමාණයක් මා සමග දුරකථනයෙන් සංවාදයන් පැවැත්වුවා. ඒ සංවාදයන් අනුව මා විශ්ලේෂණයකට පත් ලක් කරා මේ ඒ මහත්ම මහත්මීන්ගේ, උපාසක උපාසිකාවන්ගේ ගති ලක්ෂණ සහ අනාගත නායකත්වයේ හැකියාවන් සම්බන්ධ වූගේ සක්‍යතාව. ඒ සක්‍යතාව අධ්‍යයනයේදී එක්තරා පැහැදිලි කරුණක් අනාවරණය වුණා. මේ කටයුත්තට යෙදිලා ඉන්න ඒ මහත්ම මහත්මීන් සියලු දෙනාම ඒ කනගාටු, කියන්නේ විධිමත් අධ්‍යාපනයක් ලැබපු අය නෙවෙයි. ඒ අනුව විධිමත් අධ්‍යාපනයක් නොලැබ රාජතාන්ත්‍රික කටයුතු කිරීමේදී එන බාධාවන්ට ඔවුන්ට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. දෙවෙනි ප්‍රශ්නය තමයි මේ හැම කෙනාටම ඉලක්කය වශයෙන් තිබුණේ මොකද්ද? පාලන තන්ත්‍රයට ඇවිල්ලා බලය ලබා ගැනීම. ඇත්තට බැලුවම මේ දියසේන පුරාවෘත්තයේ කිසිම තැනක මා තවම දැකලා නැහැ මේ දියසේන කියන්නේ තනි දේශපාලන චරිතයක් කියලා. නොයසේන පාලන තන්ත්‍රයට ඇවිල්ලා බලය ලබාගෙන කරන කටයුත්ත වෙනුවෙන් දියසේන එන්නේ කියලා. අනේ ඇත්තටම මේ දියසේන පුරාවෘත්තයන් සියල්ලම සමස්තයක් වශයෙන් සැලකුවම වෙන පාලන තන්ත්‍රයක ගැටීමක් මෙතන නැහැ. ඒ කියන්නේ මේ පාලන තන්ත්‍රයේ තියෙන දෝෂ අඳුනගෙන ඒ දෝෂ නිවැරදි කිරීමේ ආධ්‍යාත්මික නායකත්වයක් තමයි මේ දියසේන කියන සංකල්පයෙන් පෙන්නුම් කරන්න කියන මතයට තමයි දැන් අද වෙනට මා ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම ඊළඟ කාරණේ තමයි මේ දියසේන සංකල්පයේ පිටිපස ඒක අතිශය සුපර්ස්ටිෂස්, ඒ කියන්නේ ගුප්ත කතන්දර තියෙනවා. ඒ වගේම ගුප්ත බලාපොරොත්තු තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දියසේන නායකත්වයට ඒ
පැමිණීමට බලාපොරොත්තු වෙන එක පින්වතෙක් මගෙත් එක්ක සාකච්ඡා කරා. ඒ පින්වතා කියන හැටියට ඒ දියසේන චරිතයට පණපෝන ඒ නායකයා යනවා හලාවත තනියවල්ලබ දේවාලයට. ඒ ගියහම තනියවල්ලබ දේවාලයේ සිටින අශ්වයා ගල් අශ්වයා මම දැකලා නැහැ. ඒ ගල් අශ්වයා ප්‍රකෘති අශ්වයෙක් බවට පත් වෙනවා. එයා ඒ අශ්වයාගේ පිට නැගලා යනවා මිරිස වැටියට. මේ මිරිස වැටිය දාගබ හයකට පැනනවා කිව්වා. ඒ හයකට පැනලා දුටුගම් රජුරුන්ගේ රන් කොන්තිය එයින් විධාරණය වෙනවා කිව්වා. ඒ රන් කොන්තියත් අරගෙන ඒ පින්වතා ඊට පස්සේ අශ්වයා පිට නැගිලා මේ යනවා කියන විල්පත්තුවට. විල්පත්තුවේ තියෙනවලු කීර්තිසිංහ නරේන්ද්‍ර සිංහ කීර්ති නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ සිංහාසනේ. එතකොට මේ නරේන්ද්‍ර සිංහ රජුගේ සිංහාසනෙත් ඒ ලබාගෙන ඒ අවශ්‍ය කළමනාකරණ ආදී සියල්ල මේකතු කරාන් පස්සේ මුළු රටේම ජනතාව මේ පුද්ගලයාට ආකර්ෂණය වෙනවා කියන. ඔන්න ඒ කතාව මේ එක්තරා ඒ මහත්මයෙක් මට කිව්වා. ඉතින් ඉතාම රසවත් කතාවක් නේද. එතන මිරිස වැටිය හයකට පැලීම, එතකොට ගල්ලස්සයාට පණ හිම්ම වගේ ක්‍රියාවන් බැලුවම ඈත අතීතයේ සිට බැලුවත් මම හිතන්නේ ඒ වගේ සිද්ධියක් හොයාගන්න පුළුවන් ඒ කියලා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ උදවිය අදටත් අපිට පේනවා මේ අනවශ්‍ය තරම් ගුප්ත විද්‍යාත්මක බලාපොරොත්තු තියෙනවායි කියලා. ඊළඟ කතාව තමයි තවත් මෙවැනිම කතාවක් තියෙනවා මේ දියසෙන් පෙරහැර කියලා එකක්. මේ දියසෙන් පෙරහැර පටන් ගන්නේ කිරිවෙහෙරෙන් කියනවා. ඒ කියන්නේ මේ කතරගම කිරිවෙහෙරෙන්. ඒ කතරගම කිරිවෙහෙරෙන් ඒ දියසේන කුමාරයා එතන තමන්ගේ අනන්‍යතාව හඳුන්වලා දීලා දියසෙන් පෙරහැර කියලා එකක් යනවලු. මේක යනවායි කියන්නේ අනුරාධපුරේ වනලි සායගාවට ඒ පෙරහැර යනකොට කැලි සතුත් එකතු වෙලා මේ පුද්ගලයාත් එක්ක යනවලු. දැන් ඒත් ඔය එක ඒක මේ දියසෙන් වරේ විසින් පල කරනවාද මතවාදයක්. තවත් මෙවැනිම මතවාදයක් ඒ ඉතම මේ මේ සෙට් එකේ ඉන්න ඉතම ප්‍රබලම පුද්ගලයාගේ මතවාදය තමයි 2020 වෙසක් පොහෝ දින දියසෙන් ඒ නායකයා මේ එළියට ඇවිල්ලා එයාගේ ප්‍රකාශ කරන්න ගියාම මුළු රටේම සීන මිත්‍යා දෘෂ්ටිකයන් සියලු දෙනාම සම්මත දෘෂ්ටිකයන් බවට පත් වෙලා විශාල සමාජ පරිවර්තනයක් ක්ෂණිකව සිද්ධ වුණා කියලා. ඉතින් මේ වගේ දේකුත් බුදුන් වහන්සේටවත් බුද්ධ ශාසනය ඇතුළත කරගන්න බැරුණා. එතකොට අපිට පේනවා මේක අභව්‍ය සිද්ධීන් අතිවිශාල සංඛ්‍යාවක් මත යැපෙමින් කරන්න ඉන්න වැඩක්. ඒ නිසා අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ අභව්‍ය සිද්ධීන් ඒ වෙනකන් එක එක බලාගෙන හිටියොත් මේ බුද්ධ ශාසනයත් ඉවරයි, මේ රටත් ඉවරයි, ජාතියත් ඉවරයි, සියලුම දේවල් ඉවරයි. වෙනත් රටක් මේ රට අල්ලගන්න ඉඩ තියෙනවා. නමුත් අපි බුද්ධිමත්ව කටයුතු කරනවා නම්, ඒ වගේම සාමික හැඟීම් කටයුතු කරනවා නම්, හැමෝම කල්පනා කරනවා නම් තමන් තමයි දියසේන කියලා, මේ ප්‍රශ්නේ ඉවරයි. ඒක තමයි කරන්න තියෙන්නේ. මොකද අද වෙනකොට අපි දන්නවා අවුරුදු 400කට අධික කාලයක් තිස්සේ පරගැති මානසිකත්වයක් අපේ රටේ තුල අනුක්‍රමෙන් ඇති කරා. විදේශිකයන් 1948 අපිට මේ පාලන තන්ත්‍රය ලබා දීලා ගියේ ඔවුන්ගේම පරගැතියන් නායකත්වයට පත් කළා. ඒ නිසා මොවුන් පරගැති මානසිකත්වයෙන් යුතුව තමයි රට කරේ. දැන් ප්‍රධාන වශයෙන්ම මොවුන් කල්පනා කරලා රටේ තියෙන සේරම වනාන්තර ටික විනාශ කළා දාන මේ වනාන්තරවල වතුරෝලල් හැදුවාම, වනාන්තරවල ගොඩනැගිලි හැදුවාම රට සෞභාග්‍යමත් වෙයි කියලා. එහෙම වුණේ නැහැ. එහෙම වුණේ නැහැ. ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා දීර්සේනානාගේ මහත්යයි කාලේ ඉඳන්. මේ ගොවිජනි පද ඇති කළා, ගොවිජනි පදවල මැලේරියා ඇති කළා, ඇති වෙලා ලොකු ප්‍රශ්නයක් ආවා. මේ අපි කියන්නේ ගොවිජනි පද ඇති කිරීම නෙවෙයි, මේ ශිෂ්ටාචාරයේ බලෙන් ව්‍යාප්ත කිරීම තුලින් පරිසරයත් එක්ක ගැටිලා මහ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අදටත් සංවර්ධනය කියන නම අපේ රටේ භාවිත කරන්නේ පරිසර විනාශයට. කොතනද පරිසර විනාශයක් වෙන්නේ? අන්න එතන සංවර්ධනයක් තියෙනවා කියන හිතන තැනට අද රටේ ජනතාවපත් වෙලා. දැන් අද ළඟදි දවසක මගෙත් එක්ක කෙනෙක් ඉඳන් කියනවා දැන් හබරණ ප්‍රදේශය හරි සංවර්ධනය වෙලා කියලා. මම ගිය හබරණ මට එහෙම සංවර්ධනයක් වෙන්නේ. ඊට පස්සේ මම ඒ පුද්ගලයාගෙන් අහුවා මේ හඹරණ ප්‍රදේශේ කොහොම සංවර්ධනයද? හඹරණ කැලෑව නෑ නේ, දැන් කැලෑව අඩු ඉන්නේ, දැන් වෙන දවා ගිනිමිනේ. මොන ඕක තමයි අභිමිනිස් සංවර්ධනය කියලා බලන්න. නමුත් රටක ඒ වගේම මුළු ලෝකයේ බැලුවොත් අඩුම ගානේ 125ක වනවැස්මක් තියෙනවා. දැන් අද ලංකාවේ බැලුවොත් සත්‍ය වශයෙන් කතා කරොත් අද වෙන විටත් අති විශාල දැවැන්ත වශයෙන් වනාන්තර එළි වෙනවා. මේ වනාන්තර එළි කිරීම පිටිපස්සේ තියෙන්නේ නොසන්සිඳන ආසාවන්.
ඒ නොසන්සිඳන ආසාවන් මෙම චක්‍රියෝ යනෝ. ඒ කියන්නේ දේශපාලකයෝ කැලෑ වැලි කරනකොට සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන මේකෙන් කැලලක් හම්බ වෙයි. මෙහාදී වශයෙන් චක්‍රීය ක්‍රමයෙන් ක්‍රමයෙන් වනාන්තර එළි කිරීමේ ශීඝ්‍රතාව අද වෙනුවට වැඩි වැඩි වෙලා තියෙනවා. දැන් තියෙන ශීඝ්‍රතාව අනුව වසරකට 100%ක් වනාන්තරේ විනාශ වෙනවා ලංකාවේ. 100%ක් හෝ දෙකක්. මේ විනාශය අනුව තව අවුරුදු 20ක් ඇතුළත නැත්නම් 10ක් ඇතුළත ලංකාවේ සියලු වනාන්තර විනාශයි. එතකොට මේවට වග කියන්නේ කවුද? මේවට වග කියන්න ඕන ප්‍රධාන වශයෙන්ම මේ අතෘප්තිකර බලවේගයන් පානතන්ත්‍රය තුලට යවි යවූ ජනතාව. දැන් උදාහරණයක් වශයෙන් දේශපාලන දාර්ශනිකයෙක්. දැන් හොඳම උදාහරණේ සුනිල් හඳුන්නේති මහත්මයා. මොහු අති දක්ෂයි. මොහු ගෙදර යවුව සාමාන්‍ය ජනතාවෙකුට. නමුත් බැලුවම චන්දින් ඒ වගේම අපරාධකාරයන් ඉතාම ඉහළින් අගය කළා. උන්ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නා. ඉතින් එතකොට අපි බලාපොරොත්තු වෙන්න ඕන නැවතත් මේ වගේ අපරාධ මානසිකත්වයක් තියෙන අය තමයි එන්නේ. අපරාධ තමයි වැඩි වෙන්නේ. ඒ නිසා ජනතාව කල්පනා කරන්න ඕන අපිට වැරදුන ලොකු තැනක විශාල වැරදීමක් වෙලා. ඒ විශාල වැරදීම අපි නිවැරදි කරගන්න ඕන. අනේ නිවැරදි කරගැනීමේ කාර්යයට මඟ පෙන්වීම තමයි සදාන් සරණේ එක අංගයක් වෙන්නේ. දැන් මෙතනදී මම සදාන් සරණ වෙනුවෙන් ඒ කියන්නේ මේ වැරදි මාර්ගවලින් අපේ සිංහල බෞද්ධ ජනතාව බේරා ගැනීම වෙනුවෙන් අති විශාල දැවැන්ත අධ්‍යයනයක් කළා. ඔබ දකින්නේ ඇති පුවත්පත්වල පවා මාගේ දේශපාලන ලිපි පළ වෙන සැලකිලි ප්‍රමාණයක්. මම වැඩිපුර පළ කරන්නේ නීති ලිපි. ඒ වගේ ඊළඟට බෞද්ධ ලිපි තුන්වෙනිය තමයි දේශපාලන විද්‍යාව සම්බන්ධ ලිපි පළ කරන්නේ. මොකද දේශපාලන කියන්නේ ඊටම නීරස විෂයක්. නමුත් මේ රට තියෙන අනතුර නිසාම මා දේශපාලන ලිපි පළ කිරීමට පෙළඹිලා තියෙනවා. ඒවා බොහෝ දෙනෙක් කියවනවා. එතනදී මම පෙන්වා දෙනවා මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපිට මේ සුද්දා පැටෙව්වට සුද්දට පරිුණා අපිට බුද්ධිය කියන දේ පටවන්න. ඒ කියන්නේ අපි අපිට පාලකයේ කාරියට තෝරගන්න බැරුව අපිට බෑ කවමදාකත් යහපාලනයක් ගෙනෙන්න. දෙවෙනි කාරණය තමයි අපි යම් විශ්දීකට පාලකයන් වෙනස් කරාද මේ පාලන තන්ත්‍රය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සුද්දා විසින් පටවන ලද මේ වැරදි පාලන තන්ත්‍රය විශේෂයෙන්ම දැන් මේක මේ 1977 වර්ෂයේ වෙනකොට 77-78 වෙනකොට පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම අවුල් කළා දාලා ඉවරයි අපේම කළු සුද්දෝ. ඒ අවුල් කර දැමීම කෙරේ ප්‍රධාන වශයෙන්ම සමානුපාතික නියෝජන ක්‍රමයක් දිස්ත්‍රික් නියෝජන ක්‍රමයක් යන අලුත් භාවිතාවන් දෙක අනුව. ඒ සමානුපාතික නියෝජන ක්‍රමේදී මුළු දිස්ත්‍රික්කයේ කියන වපසරිය තුලම බලය පතුරවන්න ඒ වගේම ප්‍රදර්ශනාත්මක ක්‍රියාවන් කරන්න අපේක්ෂකයන් සිද්ධ වෙනවා. එතෙන්දී අපේක්ෂකයන්ට සිද්ධ වෙනවා විශාල ධනවතුන්ගේ උදව් ලබා ගන්න. අන්නේ උදව් ලබා ගැනීම තුලින් ඊට පස්සේ පොරොන්දු ඉටු කරන්න සිද්ධ වෙන ඔවුන්ට වරදාන ලබා දෙනවා. අන්නේ පොරොන්දු වරදාන හරහා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අර දේශපාලකයා වටේ එකතු වෙනවා. කවුද? මැරයෝ. ඊට පස්සේ අවසාන වශයෙන් කියන්නේ මොකද්ද? මැරයෝ මේ ක්‍රමය ඉගෙන ගන්නවා. මැරයා මොකද්ද වෙන්නේ? අවසාන වශයෙන් අර දේශපාලකයන්ගෙන් පස්සේ එහෙම නැත්නම් එයාගේ කාල සීමාවදීම ඇවිල්ලා දේශපාලනට ඇවිල්ලා ඔන්න මැර දේශපාලකෙක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් සමානුපාතික නියෝජන ක්‍රමයේ ආරම්භයේදී දේශපාලන මැරයෝ හිඟයි හිටියේ. නමුත් අද වෙනකිට මැරයෝ නොවන කට්ටිය හිඟයි. එතකොට පේනවා දේශපාලන දාර්ශනිකයන් පැත්තකට තල් වෙලා මැරයන් රටේ පාලන තන්ත්‍රයට සම්පූර්ණයෙන් ඇතුල් වෙලා අද වෙනකිට මැර පාලන තන්ත්‍රයක් තියෙන්නේ. අපිට කවමදාකත් සාමාන්‍ය ජන මහජනතාවට ওই කට්ටියත් එක්ක හොඳින් කතා කරලා දෙයක් බේරගන්න බෑ. මැර බලය තියෙනවා. කුරුදු පොළොවි කියයි එතකොට සුදු වෑන් කිය මේ සියල්ලම මැර බලය එකතු වුනේ මෙන්න මේ සමානුපාතික නියෝජන ක්‍රමය සහ දිස්ත්‍රික් නියෝජන ක්‍රමය. දැන් සමානුපාතික නියෝජන ක්‍රමය සම්බන්ධව ආචාර්ය එන්.එම්. පෙරේරා ප්‍රකාශයක් කරනවා. ලංකාවේ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වලා දුන්නොත් සුළුපක්ෂ වැగిරෙනවා, වැපිරෙනවා. ඒ වගේම ජාතිවාදී, ඒ වගේම කල්ලිවාදී, ඒ වගේම ගෝත්‍රික දේශපාලනයක් ඇති වෙනවා කියලා. ඒ කිව්ව කිව්වම දැන් අත වෙලා තියෙන්නේ. අත ජාතිවාදී සහ කල්ලිවාදී බලවේග පැටව ගහන්න ගත්ත මේ සමානුපාතික ක්‍රමය. මොකද දැන් උදාහරණයක් වශයෙන් කවුරු හරි කියනවා නම් රටේ සියරම වනාන්තර ටික එලි කළා. ඒක එක පැත්තක ඉන්න මිනිස්සු දෙන්නේ කියලා මිනිස්සු ඔක්කොම ඡන්ද දෙනවා. ඔක්කොම දෙනවා. එතන නමුත් මේ මුළු රටකට මුළු પરම්පරාවකටම ඒ භුක්ති විඳින තියෙන මේ වරප්‍රසාද අයිතිවාසිකම් තමයි මේ ඔක්කොම දිය කළ දාන්නේ. ඔන්න ඔය දේ තමයි බෙදුම් ආදීන් දැන් කරන්නේ. ඒ කියන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ වාසිය ලබාගෙන උන් ඉතාම ශීඝ්‍රයෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා.
නමු මතක තබාගත යුතුයි අද වෙන මිට ඔවුන්ට සමානුපාතික නියෝජන ක්‍රමය තව ඕනේ. හේතු ඔවුන් ශක්තිමත් දේශපාලන බලවේගයෙන් බවට පත්වල තියෙන. අද වෙන විට සිංහල බෞද්ධ කිසිම බලවේගයකට බැහැ තනිය සටන් කළා ජනාධිපතිවරණයක් එහෙම නැත්නම් මහවැතිවරණයක් එහෙම නැත්නම් පළාත් සභා රාජ්‍ය සභා වගේ කිසිම මැතිවරණයක් දිනාගන්න. එතනදී මෙන්න මේ අර සුළු ජාතික බලවේග සහ බෙදුම් ආදී බලවේග එක්කාසු කර ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. අන්නේ එක්කාසු කර ගැනීමේදී සුළු ජාතික සහ ඒ බෙදුම් ආදී බලවේග පොරොන්දු පත්‍රවලට අසම් කර ගන්නවා. ඒ පොරොන්දු පත්‍ර තුලින් තමයි ඊළඟ මහ භයානක විනාශය වෙන්නේ. ඒ කියන්නේ මේ පොරොන්දු ඉෂ්ට කර සිද්ධ වෙනවා දිගින් දිගටම බලයෙන් වෙන. ඔන්න ඔය විසම චක්‍රය වෙන තුලට දැන් අද වෙන විට මුළු රටම ඇතුල් වෙලා මුළු රටම මුළු පාලන තන්ත්‍රයම තනි තුවාලය බවට පත් වෙලා. මෙතන මේ තනි සම්පූර්ණ තුවාලයක් බවට පත් වෙච්ච එක කවදාකවත් සුවපත් කරන්න බෑ. ඒ කියන්නේ කොතනකින්වත් තව කෙනෙක් අලුතෙන් ඇතුළට දැම්මත් ওই ප්‍රශ්නේම තමයි එන්නේ. දියසේන කුමාරයා ගිහිලා පාර්ලිමේන්තුවට ගියා. දියසේන කුමාරයාටත් හොරුත් එක්ක එකතු වෙලා එක්ක හොරකම් කරන්න සිද්ධ වෙන්නේ නැත්තම් හොරු මේ විනියට ගහලා පනලා දායි. එහෙම නැත්තම් මොන හරි බොරු නඩුවක් දාලා ඇතුළට දායි. ඒ නිසා ප්‍රධාන වශයෙන් මේ දියසේන සංකල්පය තුළ අපි බලන්න කියන්න ඕන මේ දියසේන කියන කෙනා නායකයෙක් නම් කවමදාක හැබැයි අධ්‍යාත්මික නායකයෙක් නම් මේ තියෙන රැල්ලට යන්න බැරි වෙනවා. ඒ වගේ තමයි ඔහු දියසේන නම් ඔහු සහබා දියසේන නම් ප්‍රධාන කොටම ඔහු දක්ෂ උපාශීලි පුද්ගලෙක් නම් ඔහු කවදාකවත් කියන එකක් නැහැ තමන් දියසේන කියලා. ඉතින් පහසුවෙන් ඒ දේශපාලකයන්ගේ ඉලක්කයක් බාටපත් වෙනවා. ඒ නිසා කවදාකවත් කියන එකක් නැහැ. ඒ නිසා ඔබ යම්කිසි අධ්‍යාත්මික නායකයක් නායකත්වය බලාපොරොත්තු වෙනවා නම් ඒ නායකත්වය බලාපොරොත්තු විය යුත්තේ සැබෑ නායකයෙකු. නොයසේම තමන් නොයෙකුත් ප්‍රාතිහාරාත්මක දේවල් කළා අහවල් දවස් වෙනකම් බලන්නේ ඉඳලා එළියට එනවා කියන කෙනෙක් මම හිතන්නේ ප්‍රයෝජනයක් ඇති වෙයි කියලා. ඊළඟ දේ තමයි ඊළඟ ඉතම් වැදගත් දේ තමයි පසුගිය පාලන තන්ත්‍රයන් ඒ පසුගිය නායකත්වයන් නැවත බලයට පැමිණීමේ උත්සාහය. දැන් එතනදී ඉතින් පහසුම විශ්ලේෂණයක් මෙතන තියෙන්නේ. දැන් අපි දන්න දෙයක් තමයි මේ වැඩි දෙනෙකුට අතිබහතරයකට මේ අල්ලස් දූෂණ වංචාදී චෝදනා පිළිබඳ නඩු යට ගැහිලා තියෙනවා. මේ නඩු ටික සම්පූර්ණයෙන් එක්ක නැතිබංග කරලා දාන්න නැත්නම් සම්පූර්ණයෙන් යටපත් කරලා දාන්න අනිවාර්යෙන් ඔවුන්ට නැවත පාලන තන්ත්‍රයට පැමිණීමට අවශ්‍ය වෙනවා. අන්න ඒ අවශ්‍යතාවය මත තමයි මොවුන් ඉන්න හදන්නේ. එතනදී ඔවුන් දඩමීමා කරගන්නේ අදවන විට මේ රටේ පැවතිලා තියෙන අතෘප්තිකර ස්වභාවය. කියන්නේ රටට පොරොන්දු දීලා යන සියලුම දෙනා ඒ රටේ පාවා දීම් කිරීම නිසා. ඒ නිසා මතක තබාගත යුතුයි පසුගිය පාලන තන්ත්‍රයේ හිටපු බලවේගවලට යම්කිසි දෙකින් රට නිදහස් කරගන්න ඕන නම් එහෙම නැත්නම් අල්ලස දූෂණේ වංචාව නැති කරගන්න තුන නම් ඒකට අවුරුදු 10ක් තියුණා. ඒ වගේම හොඳ ජනබලයක් තියුණා. ඒ වගේම කරන්න ගොඩක් දේවල් තියුණා. ඒ කිසි දෙයක් කරේ නැහැ. ඒ නිසා අවුරුදු 10ක් නොකරපු දෙය මේ කට්ටිය අයිත් ඇවිල්ලා කරයිද කියලා ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ එනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ එන්නේ ප්‍රධාන කොටම මේ කට්ටිය සැබෑ බෞද්ධ බලවේගද කියන එක. දැන් අපි දන්නේ දැන් තමයි කාටවත් නමත්තන්න බැරි නෝ විල්පත්තුව කපන එක. නමුත් විල්පත්තුව කපන්න පටන් ගත්තේ මේ රජය තියෙන අවදී නෙමෙයි. ඊට කලින් රජය තියෙන අවදී. එපන් සම්බන්ධ සැලසුම් හැදුවේ උතුරේ වසන්තය කියලා එකක් හැදුවේ. ඒ වගේම වනාන්තර අති දැවන්ත වශයෙන් සුද්ධරත් ඇරිය එලි කරන්න පටන් ගත්තේ පසුගිය රජය වශයෙන් කාලයේදී. ඒ වගේම දැන් අපි දන්නවා කුරගල පුදබිම අහිමිවෙලා ගියේ පසුගිය රජය ඇත්තල කතාව. දැන් මේ පවතින රජයේ කාලයේදී යම් යම් දේවල් අහිමිවෙලා ගියා බෞද්ධයන්ට. දැන් වෙසක් පොහෙට තොරන් ගහන්න බෑ. එහෙමද? ඒක ආගමික අයිතිවාසිකම් කියක උල්ලංඝනය නේ. නමුත් ඒක ගැන අද කතා කරන්නේ මම විතරයි. ඒ මොකද දැන් මම කතා කරන්නේ මම වෙස තොරන් ගැන කැමති නද නෙමෙයි. නමුත් බෞද්ධයන්ට ඇතුළු සියලුම ආගමිකයන්ට අවිහිංසාවාදී විදියට ඔවුන්ගේ ආගම සමරන්න අයිතියක් තියෙන ඕන. එතකොට දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් පන්සලට යන සෙනගාඩු වෙනවයි කියලා වෙසක් තොරන් ගාවට ගියානේ. තොරන් තියෙන රෑ 7න් පස්සේ තොරන් පටන් ගන්නේ රෑ 7න් පස්සේ 7න් 8න් පස්සේ තොරන් නියුක්ත කරන්න. මොකද ලොකු ගාණක් එකතු කරන්න බලාගෙන කවුරුහරි දේශපාලකෙක් කෙනෙක් ඉන්න නිසා 7 8 9 10න් පස්සේ පටන් ගන්නෙ. ඒ නිසා මේ ඒ කතා තුල තියෙන්නේ කාගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න කියලාද එතන ප්‍රශ්නයක් එනවා. දැන් මෙතනදී ප්‍රධාන කොටම බෞද්ධයන් සහ සිංහල බෞද්ධයන් විශේෂයෙන්ම අන්‍යාගම් කිනුත් කල්පනා කරන්න ඕන. අද මේ රට දරුණු නායකුලක පත්වලා තියෙන්නේ, දරුණු ව්‍යසනයක පත්වලා තියෙන්නේ. අපි විවෘත වේදිකාවකට ඇවිල්ලා විවෘතව සාකච්ඡා කළා
සාමකාමීව යම්කිසි විසඳුමකට ලබා ගන්න ඕන. නැත්නම් ශ්‍රී ලංකාව කියලා රටක් තියෙන්න ඉඩන්නේ දැන් මේ තියෙන තත්ත්වය නෝ. මේ මොකද දැන් අද වෙනුවිට චීනය, එතකොට එක පැත්තකින් ඇමරිකාව, අනිත් පැත්තකින් ඉන්දියාව ලංකාව අත්පත් කරගන්න ඇහැ ගහගෙන ඉන්න. මොකද හේතුව උපාය මාර්ගික වශයෙන් ඒ වගේම රීෆියුලින් ස්ටේෂන් එකක් වශයෙන් ලෝකෙ තියෙන අතිශය වැදගත් ස්ථානයක් තමයි ලංකාව සිතිමක් කරන් බැලුවා. ඒ කියන්නේ දීර්ඝ ගුවන් ගමන් වලට, ඒ වගේම දීර්ඝ නායක ගමන් වලට ඉතාම වැදගත් තැනක්. ඒ වගේම යම් කිසි විදිහකට දැන් IS කරලා ගිලා ඉන්නවා. දැන් IS කරලාට ඉන්දියාවට මිසයිල් එල්ල කරන්න ඉතාම හොඳම තැන ලංකාව. ඉතින් මේ කවුරුත් ඇහැල් ගහන්නේ තැන. දැන් අපි දන්නවා 2500 ගණන් වල ඉඳන්ම, ඒ වගේම ඊටත් කලින්ම ඉඳන්ම කාලිංග මාගලයි කාලේ ඉඳන්ම ඊටත් කලින් ඉඳන් එලාරලා ඔයාදී සියලු දෙනා කාලේ ඉඳන්ම ලංකාව විජාතික බලවේගයන්ගේ මේ ක්ෂේම භූමියක්. ඒ කියන්නේ කොයි වෙලාවක ගහලා අල්ල ගන්නද බලන්නේ. ඒ නිසා අපි මේ සිංහලයේ හැටියට බලන්නේ බෞද්ධය හැටියට සංසුන් වෙන්න ඕන. ඉතාලම සංසුන් වෙන්න ඕන. ඉතාලම බුද්ධිමත් වෙන්න ඕන. ඒ වගේම මතක තියාගන්න ඕන කලින් කරපු වැරදි වල ඒ තිත්ත රසයේ ඒ කලින් අත්දැකීම තිත්ත රසයේ අපිට තාම තියෙන. ඒ නිසා අපි ආමත කරන්න හොඳ නැහැ. අපි දැන් කරන්න ඕන එකම දේ කවුරුත් සාමිකව රැස් වෙලා සාමකාමීව රැස් වෙලා මේ තියෙන ප්‍රශ්නෙට කාටත් පිළිගන්න පුළුවන් විසඳුමකට එන්න ඕන. නැත්නම් මේ රටත් විනාශයි, රටේ අනාගතයත් විනාශයි, ආර්ථිකයත් විනාශයි. ඒ නිසා ඔබට මා කියන්නේ පළමු දේ සංසුන් වෙන්න කල්පනා කරන්න තමයි වැරදුනේ මොකද්ද කියලා. වැරදුන තැනින් හදන්න. ඒ වැරදුන තැනින් හදනකම් ප්‍රශ්නේ අයින් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සුද්ධා විසින් පටවන ලද පාලන තන්ත්‍රයේ දෝෂය මේ තියෙන්නේ. දැන් මා ඉදිරියේදී බලාපොරොත්තු වෙන කොටස් වශයෙන් මොකන්ද බෞද්ධ පාලන තන්ත්‍රයක් කියන්නේ, ඒ වගේම බෞද්ධ පාලන තන්ත්‍රයේ ලක්ෂණ මොනවද, ඒ වගේම බෞද්ධ පාලන තන්ත්‍රයේකට ඇයි පහර දීලා විනාශ කරන්න බැරි කියන එක කොටස් වශයෙන් විස්තර කරන්න. ඇත්තට මේ මෙතන මේ විස්තර කිරීමේ බලාපොරොත්තු වෙන්නේ කවුරු හරි මේක දැනගෙන නිවැරදි පාලන තන්ත්‍රයට යන්න කැමති දේශපාලකයෙක් ඉන්නවනම් ඒ දේශපාලකයාගේ ඔළුවට මේක ගියාම සමහරට මේ වැරදි ටික හැදෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ රට නිවැරදි මාර්ගයට යන්න තියෙනවා. ඒ නිසා දැනට මේ සදාන් සරණ වැඩසටහන අදට මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ පිහිට ප්‍රාර්ථනා කරනවා.